අද මං ඔයාලට කවර් ලෙටර් එකක් හදලා CV එකක් හදලා කොහොමද සීක් එකකින් ඇප්ලයි කරන්න කියන එක ප්‍රැක්ටිකල් විදියට කියලා දෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා ජොබ් ඇප්ලිකේෂන් එකක් දාන්න. මේ විදියට Google search bar එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට search කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කවර් ලෙටර් ටයිප් කරන්න කවර් ලෙටර්ස් New Zealand කියලා. මං උදාහරණයක් විදියට කවර් ඒ විදියට ගහලා පෙන්නන්න. එතකොට ඔයාලට ගොලකු වෙබ්සයිට් එනවා එක එක ඒවා. එතකොට කැමති එකකට ගිහිල්ලා ඔයාගේ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විදිහට බලලා ටෙම්ප්ලේට් එකක් ගන්නත් පුළුවන්. මේ වෙබ්සයිට් එකේ ඔයාලට තියෙනවා ඔයාලගේ මේකක් රිටන් එක්සැම්පල් එකක් අපි අරගෙන බලමු. ඒකේ ගිහිල්ලා වෙබ්සයිට් එකේ ඇතුළට එන්ටර් වුණාම අපිට ඕන නම් ඒවා ඒ විදිහටම කවර් ලෙටර් එකක් කියන්නේ තමන් ගැන සමරි එකක් CV එක බලන්න කලින් පොඩි සමරි එකක් දෙනවා. මම මෙහෙම එක්ස්පීරියන්ස් තියෙනවා, මට මේ වගේ ස්කිල්ස් ටිකක් තියෙනවා, මාව ඔයාලගේ කම්පැනියට තෝරගන්න කියලා කරන ඉල්ලීම් ලිපියක් වගේ දෙයක් තමයි කවර් ලෙටර් එක කියන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනින් තව ඒවා සර්ච් කරලා බලන්න මේ CV එකකින් දාලා තියෙන එක. ඒකේ ඔයාගේ එම්ප්ලොයර්ස් නේම්, ඒ කියන්නේ ඔයා අප්ලයි කරන කම්පැනි ඇඩ්‍රස් එක. ඔයාලට ඒක Google කරලා හොයාගන්න පුළුවන්. මම කරෙත් එහෙමයි. අපි දැන් කම්පැනි එකට ඇප්ලයි කරනවා නම් අපිට දැන් කවර් ලෙටර් එක හදාගන්න ඕන නම් අපි ඇඩ්‍රස් එක Google කරලා බලුවම ඒ කම්පැනි නම ගහලා කන්ටැක්ට් ඇඩ්‍රස් කියලා සර්ච් කරාම අපිට ගන්න පුළුවන්. ඒ ඇඩ්‍රස් එක කවර් ලෙටර් එකට ඉන්සර්ට් කරන්න. ඒ වගේම ඔයාගේ ස්කිල්ස් ටික, ඔයාගේ ඩීටේල්ස් ටික, ඔයාගේ එක්ස්පීරියන්ස් ටික දාලා පොඩි සමරි එකක් හදලා රෙක්‍රූටර්ස්ලට ඔයාව ඇට්‍රැක් කරන්න පුළුවන් විදිය එකක් හදාගන්න. මේ තමයි ඒ වගේ හදලා තියෙන සාම්පල් කවර් ලෙටර්ස්. ඒව එකක් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, කොපි පේස්ට් කරන්න පුළුවන්. ඇත්තටම ලොකු වියදමක් කරන්න ඕනේ නැහැ සල්ලි දීලා. මොකද මේක එකම කවර් ලෙටර් එක මේ අපිට පාවිච්චි කරන්න බෑ හැම එකටම. මේක අප්ඩේට් වෙන්න ඕනේ, දිනේ වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා ඔයාලා ඇප්ලයි කරන වාරයක් ගානෙම අලුත් කවර් ලෙටර් එකක් දාන්න පුරුදු වෙන්න. ඊළඟට අපි බලමු CV එක හදන්නේ කොහොමද කියලා. ඔන්න ප්ලේ ස්ටෝර් වලින් මම ගිහිල්ලා එක සර්ච් කරනවා. CV මේක CV builder කියලා සර්ච් කරාම අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ඇප්ස් එනවා. ඔයාලට කැමති එකක් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරනකොට බලන්න 4.9 වගේ රිවිව් ස්ටේටස් එකක් තියෙන එකක්. එතකොට ඒ කියන්නේ ගොඩක් අය පාවිච්චි කරලා ඒකේ හොඳ ස්ටේටස් එකක් තියෙනවානේ. ඒ වගේ එකක් අරගෙන ඩවුන්ලෝඩ් කරලා ඔයාගේ ඩීටේල්ස් ටික එන්ටර් කරලා CV එකක් හදන්න බලන්න. මම ඩවුන්ලෝඩ් කරපු එකත් මේකේ තියෙනවා. මම ඔයාලට ගිහින් පෙන්නනනම් ඒකෙන් කොහොමද හදාගන්නේ කියලා. ඒක එක්සැම්පල් එකක් විතරයි. ඔයාලට කැමති එකක් ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරලා තියාගත් එක. පර්සනල් ඩීටේල්ස් විදියට ඔයාගේ නම, ඔයාගේ ජොබ් රෝල් එක දැනට කරන වෙබ්සයිට් එක, ඊමේල් එක, ඒ වගේ බේසික් ඩීටේල්ස් ටිකක් දාන්න පුළුවන්. ඊට පස්සේ එඩියුකේෂන්, ඉස්කෝලේ දේවල් නෙමෙයි, ඉස්කෝලෙන් පස්සේ තියෙන වාගේ ප්‍රොෆෙෂනල් වොකේෂනල් ඒ ඔක්කොම මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා වැඩ කරලා තියෙන කම්පැනිස් වල නේම්, ඔය කරපු කාලය, ඒකේ කරපු රාජකාරිය, ඒ ටික රෝල් එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන තව තියෙනවා ඔයාලා කොහොමද CV එක පටන් ගන්න කලින් ඔයාලගේ ඔබ්ජෙක්ටිව් එක, මේ ජොබ් එක හොයන ඔබ්ජෙක්ටිව් එක දාන්න ඕනේ. එතකොට ඔයාලට ඒක සිලෙක්ට් කරගන්න බෑ. මේකෙනම් එක්සැම්පල්ස් වගේව දෙනවා. ඔයා කැමති එකක් තෝරගන්න පුළුවන්. මෙතන එක එක ජොබ් රෝල් වලට අදාළව එක එක දේවල් තියෙනවා. මාකටින්, ඉන්ජිනියරින්, බිස්නස් ඇනලිසිස්ට්, හෙල්ත් කියා, ඒ හැම එකම මෙතන තියෙනවා. ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි රිෆරන්සස් ඇඩ් කරන්න පුළුවන්, ඔයාගේ ස්කිල්ස් ඇඩ් කරන්න පුළුවන්. මෙතන එක එක වෙන වෙන ඔප්ෂන්ස් තව දීලා තියෙනවා. ඒවට එන්ට වෙලා ඔයාලට බලන්න පුළුවන් මොනවද එන්ට කරන්න තියෙන්නේ කියලා. දැන් බලමු ස්කිල්ස්. දැන් මේකේ ස්කිල්ස් ගොඩාක් ඇඩ් කරන්න පුළුවන්. මේකේ ඇඩ් බටන් එකට ගිහිල්ලා එකක් නෙමෙයි කීපයක්. ඒ කියන්නේ ස්පිරිට්, ටීම් වර්ක්, ප්‍රොඇක්ටිව්, ඇජිලිටි වගේ දේවල් ඉන්ටර්නෙට් එකෙන් හොඳ ස්කිල්ස්, ඔයාගේ ජොබ් එකට දාලා ස්කිල්ස් සර්ච් කරලා ඒවා මේකට ඇඩ් කරන්න පුළුවන්. මේකේ තව ඇඩිෂනල් ඩීටේල්ස්ත් දාන්න පුළුවන් ඔයාලට කැමති විදිහට. ඊට පස්සේ බලමු ෆයිනල් අපේ ෆයිනල් වීව් එක කොහොමද. මෙතන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයා හදපු CVs. එහෙම නැත්නම් ෂෙයා කරන්න පුළුවන්, ඕනම් මකලා දාන්නත් පුළුවන්. ඔයාට මෙතන බලා ගන්න පුළුවන් තව අපිට මේගොල්ලෝ දෙනවා ටෙම්ප්ලේට්ස්. ඒ ටෙම්ප්ලේට්ස් එකට අදාළව ඔයාගේ CV එක බිල්ඩ් අප් වෙනවා. ප්‍රොෆෙෂනල් විදියට හදනකොට රූප ෆොටෝ එක නම් එසෙන්ෂියල් නැහැ. මේ වගේ පාට පාට දේවල් ගන්නෙ නැහැ. රෙඩ් කලර් ඒ වගේ දේවල් දාන්නේ නැහැ. සිම්පල්
clear structure එකක් තමයි තෝරගන්න ඕනේ. මේක ඕඩම CV builder app එකකින් කරගන්න පුළුවන්. ඒක පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. එහෙනම් පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා CV හදන හැටිත්. ඊළඟට අපි ගිහින් බලමු seek එකෙන් කොහොමද job එකක් search කරන්නේ කියලා. seek කියන්නේ job search engine එකක්. මේකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොෆයිල් එකක් ඕපන් කරලා ඔයාගේ ප්‍රොෆයිල් එකේ ඩීටේල්ස් එන්ටර් කරන්න. මෙතනත් ඔයාගේ CV එකක් නිකම්ම හදන්න පුළුවන්. මොකද ඔයාගේ ඩීටේල්ස් ටික ඇඩ් වෙනකොට ඒගොල්ලෝ CV එකක් බිල්ඩ් අප් කරනවා. සමහර ජොබ්ස් වලට ඇප්ලයි කරනකොට ඒ CV එක තමයි ඒගොල්ලෝ ෆෝවර්ඩ් කරන්නේ. එහෙම නැත්නම් ඔයාගේම CV එකක් ඔයාගේම කවර් ලෙටර් එකක් දාන්නත් පුළුවන්. ඔයාගේ ජොබ් රෝල් එකට අදාළව ස්කිල්ස් එහෙම මේකට දාලා එන්ටර් කරන්න පුළුවන්. මේකේ සිලෙක්ට් කරන්න තියෙන්නේ එතකොට ඒ ටික තමන් ක්ලික් කරා ටික් කරාම ඒක ඔයාගේ ප්‍රොෆයිල් එකට ඇඩ් වෙනවා. ටයිප් කරන්න දෙයක් නැහැ. ගොඩක් වෙලාවට ටික් කරන්න තමයි තියෙන්නේ. ඒකේ ඔටෝ දෙනවා. මේ ඔයාගේ ජොබ් රෝල් එක ගහපු ගමන් ඒගොල්ලෝ ඔටෝ දෙනවා ඔයාගේ ස්කිල්ස් ඒවා මොනවාද කියලා. ඊට පස්සේ ඔයාගේ ප්‍රිෆර්ඩ් ලොකේෂන්ස් දාන්න පුළුවන්. ඔයාගේ ප්‍රිෆර්ඩ් කන්ට්‍රීස් දාන්න පුළුවන්. විශේෂ අකමැත්තක් නැත්නම් ඔයගොල්ලෝ ඕල් ඒරියා සිලෙක්ට් කරලා තියාගන්න එක තමයි වඩාත්ම හොඳ. සීක්කකින් පුළුවන් ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ජොබ්ස් ඇප්ලයි කරන්න විතරයි මම දන්න විදිහට. මොකද ඒක හදලා තියෙන්නේ ඒ රටවල් දෙකට විතරයි. මේ විදිහට ඔයාලගේ CV එක මේක ඇතුලේ බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ජොබ් සර්ච් කරලා බලමු කොහොමද ඇප්ලයි කරන්න කියලා. රෙජිස්ටර්ඩ් නර්ස් අපි සර්ච් කරලා බලමු. මෙතන ජොබ්ස් 1811ක් තියෙනවා. නිව්සීලන්ඩ් වල විතරක්. ඒ වගේ ඔයාලට ඕන රටක ජොබ් එක සර්ච් කරලා බලන්න පුළුවන්. මේ විදිහට ගොඩාක් අපිට බලා ගන්න පුළුවන් ඒ ගොඩාක් දේවල් එනවා. රෙජිස්ටර්ඩ් නර්ස් වලට අදාළ කෝඩිනේටර්ස්, යුනිට් කෝඩිනේටර්, ටීම් ලීඩර්, ඒ විදිහට එක එක කම්පැනිස් මෙතන අපිට බලා ගන්න පුළුවන්. හෙරිටේජ්, සදර්න් ක්‍රොස්, රේමන් හෙල්ත් කෙයා, ඒ විදිහට ගොඩක් තියෙනවා. මම පෙන්නන ඔයාලට රේමන් හෙල්ත් කෙයා එකක මේ කෝපල් රෙජිස්ටර්ඩ් නර්ස් ඇප්ලයි කරන විදිහ. මේ විදිහට වෙබ්සයිට් එක ඇතුළට ගියාම ඒ ජොබ් ඩීටේල්ස් පෙන්වනවා. කොහමද සැලරි එක මොනවාද ඔයාලට බලාපොරොත්තු වෙන්නේ, මොනවාද රේමන් එකට ජොයින් වුණාම ලැබෙන බෙනිෆිට්ස් මොනවාද, ඒ ටික විස්තර ඔක්කොම තියෙනවා. මෙතන තියෙනවා ඔයාලා ඕනි කරන ක්වලිටීස් ස්කිල්ස් ඒගොල්ලෝ ඒවා බලලා ඔයාට මම අර කලින් කියලා දුන්න විදිහට ඔයාගේ CV එකට ඔයාගේ කවර් ලෙටර් එකට ඒ ඩීටේල්ස් ටික ඇඩ් කරගන්න. මේකෙන් අපි එන්ටර් වුණාම අපිට ඒ ඩීටේල්ස් ටිකම ආය සමරයිස් වෙලා තියෙනවා. අපිට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා අපේ ඩීටේල්ස් ඇඩ් කරලා ප්‍රොෆයිල් එකක් ඕපන් කරන්න පුළුවන්. මගේ ප්‍රොෆයිල් එකක් මේකේ තියෙනවා. මම ඔයාලට පෙන්නනම් ඒ උනාට මට ඒකම එඩිට් කරලා පෙන්වන්න පුළුවන් ඔයාලට කොහොමද ඇප්ලයි කරන්නේ කියලා. ඒ වගේ හැම කම්පැනි වෙබ්සයිට් එකම තමන්ගේ ජොබ් රෝල් එකට අදාළව කම්පැනි වෙබ්සයිට් එකේ ඔයාලගේ ප්‍රොෆයිල් එකක් ඕපන් කරලා තියාගන්න. හැම වෙලේම ඔයාලා ඒක අප්ඩේට් කරන්න. ඔයාලගේ අලුත් මොන හරි සර්ටිෆිකේට් එකක් හම්බුණා මේක ඇඩ් කරන්න. මේ විදිහට ඒ වෙබ්සයිට් එකේ ගියාම තමන්ගේ ප්‍රොෆයිල් එක ඕපන් වෙනවා. එකේ අපිට අපේ ඩීටේල්ස් ඔක්කොම ඇඩ් කරන්න පුළුවන්. අපේ ප්‍රොෆයිල් එකේ නම, ඊමේල්, බර්ත්ඩේ එක, අපේ කන්ට්‍රි එක, ෆෝන් නම්බර්ස්, ඒ වගේම අපි වැඩ කරන්න කැමති ප්‍රදේශ මොනවාද, ඒරියාස් මොනවාද, ඒවා ටික ඔක්කොම ඇඩ් කරන්න පුළුවන්. මේකේ තියෙන ලියන්න නෙමෙයි ගොඩක් ඒවා ටික් කරන්න. ඒගොල්ලෝ දෙනවා ඒ ඔප්ෂන් එක. එතකොට අපිට ඒක තියෙනවද නැද්ද, අපිට වර්ක් වීසා තියෙනවද නැද්ද, ස්පොන්සර්ෂිප් ඕනේද නැද්ද, අන්න ඒ වගේ දේවල් ටික් කරන්න තියෙන. ඊට අමතරව පොඩි දෙයක් තමයි ටයිප් කරලා අපේ දේවල් ඇඩ් කරන්න තියෙන්නේ. CV එක, ඔයාලගේ කවර් එක, කවර් ලෙටර් එක මෙන්න මෙතන තමයි ඇඩ් කරන්න ඕනේ. වගේ මම ඔයාලට කලින් කියලා තියෙනවා ඔයාලගේ සර්ටිෆිකේට්ස් ස්කෑන් කරලා ෆෝල්ඩ එකක් හදලා තියාගන්න කියලා. එතකොට අපිට මේ වගේ තැනකදී ඒ සර්ටිෆිකේට් ඩීටේල්ස් ෆයිල් එකත් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊළඟට අපි කෙයාගේ සර්ච් කරලා බලමු. එකටත් 1251ක් වගේ ජොබ්ස් තියෙනවා. අපි බලමු ගිහිල්ලා එක එක කම්පැනිස් තියෙනවා. දැන් මේක රට ඇතුළේ ඉන්නවනම් ගන්න චාන්ස් එක ගොඩක් වැඩි. මොකද ස්පොන්සර්ෂිප් එකක් දීලා ගන්න ඇක්‍රිඩිටේෂන් එකක් ඕනේ. හැම කම්පැනි එකටම ඇක්‍රිඩිටේෂන් සර්ටිෆිකේට් එකක් නැහැ. එතකොට ඕවර්සීස් කෙනෙක් ගන්න එක චුට්ටක් අමාරුයි. දැන් මෙතන ඩිරෙක්ට් ඇප්ලයි එකක් තියෙන්නේ. මේකේ වාගේ රිසියුම් එක සිලෙක්ට් කරලා කෙලින්ම යවනවා. අර වගේ වෙබ්සයිට් එකට ගිහින් ෆිල් කරන්න නැහැ. ඒක කම්පැනි කම්පැනියට වෙනස් වෙනවා.
ඒක ඔයාලට දාලා දාලාම මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් එක එක දේවල් එක එක විදියට පොඩි පොඩි වෙනස්කම් ඇතුව තමයි සිද්ධ වෙන්නේ මේ විදියට බලලා ඔයාලට ගොඩාක් ඇප්ලිකේෂන්ස් දාන්න පුළුවන් ගොඩාක් කම්පැනිස් වලට ඊට පස්සේ ඉතින් ඉන්ටර්විව් වෙනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ අර විදියට මේ ඒ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන ස්කිල්ස් ක්වොලිටිස් ඔයාගේ CV එකට දාලා තිබ්බොත් ඔයාගේ CV එක ඒගොල්ලොන්ගේ කම්පියුටර් එකේ හයිලයිට් වෙනවා එතකොට ඔයාලට ඉන්ටර්විව් එකට එන චාන්ස් එක වැඩි වෙනවා ඒක හොඳටම මතක තියාගන්න අපි මේ හෙරිටේජ් වෙබ්සයිට් එකේ ගිහින් බලමු ඇප්ලයි කරලා මේකේ ජොබ් ඩීටේල්ස් ඔක්කොම තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මෙතන මේගොල්ලෝගේ ඒගොල්ලෝ එම්පති කමියුනිකේෂන් ස්කිල්ස් වගේ දේවල් ඉල්ලලා තියෙනවා එතකොට ඔයා ඒකේ හයිලයිට් හොඳ ප්‍රොෆෙෂනල් වර්ඩ්ස් ටික ඔයාගේ CV එකට ඇඩ් කරොත් ඔයාගේ CV එක කවර් ලෙටර් එක හයිලයිට් වෙලා පෙන්නනවා ඔයාලගේ කම්පියුටර් එකේ මේ විදිහට ගිහිල්ලා ඔයාලට ඇප්ලයි කරලා ඉස්සරහට යන්න පුළුවන් ඒ විදිහට තමයි හැම ජොබ් එකකටම ඇප්ලයි කරන්නේ මම මේ උදාහරණයක් දෙකක් පෙන්නලා දුන්න විතරයි ඔයාලට පොඩ්ඩක් ප්‍රොමෝට් කරන්න මේක කරගන්න පුළුවන් තනියම කියන එක තමයි මට පෙන්වන්න ඕන උනේ ඒ වගේ ගොඩාක් ජොබ්ස් හොයාගන්න පුළුවන් සීක් එක හැබැයි මට කියන්න අමතකුණා සීක් එකෙන් කරන්නේ ඕස්ට්‍රේලියා නිව්සීලන්ත වල විතරයි අනික් රටවලට ඕන නම් ඔයාලට ඉන්ඩීඩ් ලින්ක්ඩ්ඉන් වගේවා පාවිච්චි කරන්න පුළුවන් දැන් මේකේ අපි වෙනත් ජොබ්ස් ගාලා බැලුවම ගොඩක් තියෙනවා KFC වල Kmart පැක් ඇන් සේව් වගේ සුපර් මාකට්ස් වල එහෙම ජොබ්ස් වෙයාහවුස් ජොබ්ස් එහෙම පිකින් ජොබ්ස් ඒ වගේ ඕන තරම් හොයාගන්න පුළුවන් ඔයා ඉන්ෂෝ ඉන්නවා නම් චාන්ස් එක වැඩි ඔෆ්ෂෝ අයට පොඩ්ඩක් අර ඇක්‍රිඩිටේෂන් එකක් අවශ්‍ය වෙනවා ඒ කියන්නේ එයාලට සර්ටිෆිකේට් එකක් ඕනේ පිටරටකින් ගන්න මේ රටේ ඒ වර්කර්ස්ලා නැති ඉඳ අපි පිටරටින් ගේනවා කියන එක එයාලට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් වෙලා තියෙන්න ඕනේ ස්පොන්සර්ෂිප් එකක් දීලා ගන්න නම් ස්පෙෂලි ස්ටුඩන්ට් කෙනෙක් ආවම අපි ප්‍රොෆෙෂනල් ජොබ් හොයෝ ඉන්න මේ වගේ අපිට ඕන තරම් ජොබ්ස් මේකේ තියෙනවා රිසෙප්ෂනිස්ට් Administrator, casual jobs, warehouse jobs, supermarket, एक एमटी जॉब का खोया गया बोला मैं तीन में सुपरमार्केट का न्यू वर्ल्ड जॉब का सिलेक्ट कर ला अपिटा अप्लाई करने बोला है बे एक पड़ी कंडीशन का थी है ना वर्ल्ड में की पेन हो मैं इंशो इन आया हूँ ना न्यूजीलैंड सिटीजनशिप का किला थी ना मैं की ना මං හිතනවා එන වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා මම මොන හරි ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඉස්සරහටත් මම ඔයාලට මේ වගේ ඔයාලට ඕනි කරන වීඩියෝස් දානවා ඒ නිසා channel එක subscribe කරලා notification bell එක on කරලා තියාගන්න එතකොට ඔයාලට වටිනා වීඩියෝස් බලා ගන්න පුළුවන්